භාෂාව මිනිසුන්ට පමණයි මේ හැකියාව තියෙන්නේ කියන්නේ සතුන්ට මේ හැකියාව නැහැ ඒ නිසා තමයි මේක අපිට සුවිශේෂ ඉතා විශේෂ වූ දෙයක් තමයි භාෂාමය හැකියාව භාෂා භාවිතයෙන් අදහස් රසවත් ලෙස ප්‍රකාශ කළ හැකිය භාෂාව භාවිත කරලා අපිට යම්කිසි අදහසක් අහගෙන ඉන්න කෙනාට ඉතාමත් රසවත් ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන් පොතපත කියවීමෙන් හා එකිනෙකා අතර අදහස් සුවමාරු කර ගැනීමෙන් අපි දන්නා වචන ප්‍රමාණය හෙවත් වාක් කෝෂය වඩාත් වර්ධනය කරගත හැකියි පොත්පත් කියවනකොට අපිට අලුත් වචන හොයා ගන්න පුළුවන් වෙනවා අලුත් වචන අපි හඳුන ගන්නවා එකිනෙකත් අතර අපි අදහස් සුවමාරු කර ගන්නකොට අපිට අලුත් වචන එකතු වෙනවා එතකොට මේ අලුත් වචන එකතු වීමෙන් අපේ වචන මාලාව පෝෂණය වෙනවා අපේ වාක් කෝෂය පෝෂණය වෙනවා නැත්නම් වර්ධනය වෙනවා අපේ අදහස් වඩාත් රසවත් ලෙස ඉදිරිපත් කළ හැක්කේ ඒ වචනවල අර්ථය අපි හොඳින් අවබෝධ කරගත්තොත් විතරයි ඒ නිසා අපි ළඟ තියෙන වචන මාලාව නැත්නම් වාක් කෝෂයේ අදහස් අපි හොඳින් තේරුම්ගෙන භාවිත කරොත් අපිට ඒක හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මහාචාර්ය දේවී දිසානායක මහතාගේ කිව්වම මොකද කියන ග්‍රන්ථයෙන් තමයි මේ පාඩම උටාගෙන තියෙන්නේ ඈ නිවාඩුවට ගමට ගියාම ඇගේ ගම මාතරන් ඇගෙන් කිසිම ආරංචියක් නොලත් ඇගේ එළිය මදක් කලබල වූවායි මෙතන ඈ කියලා කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන ක්‍රියාපදයක් ඈට අනුව තමයි මේක ක්‍රියාව තබල තියෙන්නේ ගියාය කියලා ගියාය කියන්නේ අතීත කාල ස්ත්‍රීලිංග ඒකවචන ක්‍රියාපදයක් මේ යාළුවෝ දෙන්න විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මේ යාළුවෝ දෙන්න නිවාඩුවට ගමේ යනවා ගමේ ගියාට පස්සේ මේ එක යෙහෙලියට දුන්න නැත්නම් මිත්‍රියගෙන් අනෙක් මිත්‍රියට කිසිම තොරතුරක් ආරංචියක් කියන්නේ තොරතුරක් නොලැබීමෙන් ඇගේ යෙහෙලිය ඒ කියන්නේ එයාගේ අනෙක් මිත්‍රිය කලබල වෙනවා ඈ නිවාඩුවෙන් පසු කොළඹ සරසවියට ආදා ඇගේ යෙහෙලිය ඇගේ නිහඬතාවය ගැන විවරක් කළා මේ කියන ඈ නැත්නම් ඈ නැවත කොළඹ සරසවිය කියලා කියන්නේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ එයාගේ මිතුරිය මියාගේ මේ නිහඬතාවය පිළිබඳ විපරම් කරනවා කියලා කියන්නේ සෝදිසි කරලා බලනවා ගිය දාට පහවදාම මල් ලියුමක් දැවුවා යයි ඇය තරයේ කියා සිටියාය ගිය දාට පහවදාම ලියුමක් දැම්ම කියලා ඇය ස්ථීරවම කියා සිටියා ලියුම දැම පුදුමයක් හම්බ නොවන එක ඊයේ ඊවිහිළු කළාය දැන් අනිත් මිතුරිය කියනවා ලියුමක් දැම හරි පුදුමයි හම්බ වුණේ නැති කියලා විහිළුවක් කරනවා කියනවා දකුණු පළාතේ දැවා කියන්නේ දැම්මා කියන අදහසයි ලියුමක් දැම්මා යයි කියන වෙනුවට ඔවුන්ගේ මුවින් පිටවන්නේ ලියුමක් දැවා යනවා ලියුමක් දැම්ම කියන අදහස වෙනුවට තමයි ලියුමක් දැවා කියලා ඒගොල්ලෝගේ කටින් පිට වෙන්නේ ලියුමක් දැවා යන වහරයි මේ වෙනසට හේතුව මේ සඳහා දෙපිරිසම පදනම් කොට ගන්නා ක්‍රියාපද දෙකේ වෙනස මේකට හේතුව තමයි මේ දෙපිරිසම කියන්නේ මේ දෙගොල්ලොම මේ සඳහා භාවිත කරන ලද ක්‍රියාපදයේ තියෙන වෙනස මේ එක් පිරිසක් දැම්මා යන අතීත ක්‍රියාපදය සාදාගන්නේ දමනවා කියන ක්‍රියාපදය අනුසාරයෙන්
මේ එක කොටසක් දැම්මා කියන අතීත කාල ක්‍රියාපදය හදාගන්නේ දමනවා කියන ක්‍රියාපදය. අපි දන්නවා දුක පුතේ මේ ලංකාවේ පළාත් 9ක් යටතේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. ඒතකොට මේ පළාත් 9 තුල විසිරලා තියෙන දිස්ත්‍රික්ක 25ේ විවිධ විවිධ භාෂාමය වෙනස්කම් තියෙනවා. අනේ භාෂාමය වෙනස්කම තමයි මේ පාඩමේ පැහැදිලි කරමින් යන්නේ. දැන් දකුණු පළාතේ දෑවා යන ක්‍රියාපදයේ සාදලා තියෙන දානවා කියන පදේ. ඔය විදිහට මේ කනවා යන්නේ කෑවා යන්නද ගානවා යන්නේ ගෑවා යන්නද නානවා යන්නේ නෑවා යන්නද හානවා යන්නේ හෑවා යන්නද ආදී ලෙස ක්‍රියාපද සාදලා තියෙන ආකාරයටම දානවා යන ක්‍රියාපදයේ දෑවා යන්න සකස් කරලා තියෙනවා. මේ දමනවා යන්නත් දානවා යන්නත් ක්‍රියාපද දෙකේ ලොකු වෙනසක් නැහැ. වර්තමානයේ මේ ක්‍රියාපද දෙකෙන්ම කියවෙන්නේ එක සමාන අර්ථයක් තමයි. දානවා යන්න කියන පදේ මූලික කරගෙන විවිධ අර්ථ ගන්වන මේ දානවා කියන ක්‍රියාපදේ පාවිච්චි කරනවා. එක එක වචනත් එක්ක මේ දානවා කියන වචනේ යෙදුනම වෙනස් අර්ථ තමයි මතුවෙන්නේ. වෙනස් අදහසක් තමයි කියවෙන්නේ. ඒ නිසා මේ මේ එක් මේ දානවා කියන වචනේ එක් මූලික අර්ථයක් වන්නේ කිසිවක් යමක් ඇතුළේද දාන පිළිසීම. ඒ කියන්නේ මොකක් හරි දෙයක් යමක් ඇතුළේ දමනවා කියන අදහස තමයි මෙතනින් අර්ථවත් කරන්නේ. දැන් සාක්කුවකට අත දානවා. කැටයකට සල්ලි දානවා. මිනිය වල දානවා. සාක්කුව ඇතුළේ අත දානවා. සල්ලි කැටේ ඇතුළට දානවා. මිනිහා පොරේ වලක් කපන වල ඇතුළට දාලා තමයි මාන්නේ. එතකොට මේ තුනේම කියවෙන්නේ මොකක් හෝ ඇතුළකට දැමීමක් නැත්නම් පිළිසීමක් තමයි. තමාගේ සාක්කුවට අත දාගත්තට ප්‍රශ්නයක් නෑ. අපි අපේ සාක්කුවට අත දාගත්තා කියලා කිසිම ගැටුවක් නෑ. අපේ සාක්කුවේ තියෙන දේ තමයි අපි දන්නේ. හැබැයි අපි අනුන්ගේ සාක්කුවකට අත දානවා කියන එක ටිකක් පරිස්සමින් කරන්න ඕන දෙයක්. අනුන්ගේ වැඩවලට දානවා අත දානවා කියන එකත් හරිය පරිස්සමින් කරන්න ඕන වැඩක්. අනුන්ගේ සාක්කුවට අත දාන්න ගිහිල්ලා අනුන්ගේ වැඩවලට අත දාන්න ගිහිල්ලා අපි නොහිතන ප්‍රශ්නවලට ගැටලුවට අපිට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි අනුන්ගේ සාක්කුවට අත දාන්න කලින් අනුන්ගේ වැඩවලට අත දාන්න කලින් හොඳට කල්පනාකාරීව ඒක හිතලා බලලා කරන්න ඕන දෙයක්. අනුන්ගේ වැඩවලට කට දාන්න යෑමද පරිස්සමින් කළ යුත්තකි. අපි අනුන්ගේ කතා බස් වලට කට දාන එකත් හරි පරිස්සමින්. අපි දන්නේ නැහැ එතන කතා වුණේ මොකද්ද මොන දෙයක්ද සිදු වුණේ කියලා නොදැන අපි එක පාට කට දෙන්නේ. අපි නොසිතන ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අනාරාධනයෙන් කතා බහකට එක්වීම තමයි දරුවනේ කට දානවා කියන්නේ. ඒ කියන්නේ ආරාධනාවකින් තොරව මේ කට දානවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මිනිස්සුන්ට හොට නැතත් ඔවුන් හොට දාන්න බාධාවක් නැහැ. හොටක් තියෙන අපි දන්නවා කුරුල්ලන්. නමුත් මිනිස්සුන්ට හොටක් දාන්න බාධාවක් නැහැ. මමත් පොඩ්ඩක් හොට දාලා ඉන්නම් යයි කියමින් ඇතැම්මයි නොයෙක් තැන්වලට යති. අපි දන්න සමහර අය මමත් පොඩ්ඩක් හොට දාලා ඉන්නම් කියලා සමහර අවස්ථාවල සමහර තැන්වලට ගිහිල්ලා එනවා. ඒකෙන් අදහස් කරන්නේ මෝනිච්චාවට මෙන් යමකට යන්තමට සහභාගී වෙනවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. මල්පාත්තියකට වතුර දානවා යන්න මාළියේ වතුර දානවා යන්නට වඩා වෙනස් අර්ථයක් තමයි ගන්නෙ. මල්පාත්තියකට වතුර දාන දුවේ පුතේ අපිට මල් බාන්දීම. හැබැයි මාළි වතුර දානවා කියන්නේ දැන් දන්නවා කාන්තාවන් රත්තරන් අඹරන පළඳිනකොට ඒවා පොඩ්ඩක් ඔපයෙන් අඩු වෙනකොට ඒවා නැවත නැවත ඔපවත් කරගන්න ලස්සනට දිලිසෙන්න තබා ගන්න ඒ රන් ආදින්න වතුර දැම්මම නැවත අර වගේම ඔපේ ඇවිල්ලා ලස්සන වෙනා හොඳ පෙඩුමක් එනවා. ඒකට අපි කියනවා මාළි වතුර දානවා කියලා. මේ සඳහා පලිප්පු දානවා යන වාරදීදී පලිප්පු දාන විට ආභරණ ඔපවත්
වනවාසේම යම් යම් කතා බහද උපවත් කිරීමට සමහර වේවාට පලිප්පු දමන්නට අමතක නොකරන දැන් මේ පලිප්පු කරනවා කියන්නේ සුද්ධ කිරීම උපදැමීම රන් විදි දෙකේ ඇති දිලිසෙන උපය කියන අදහස් තමයි මේ පලිප්පු දැමීම කියන එකෙන් කියවෙන්නේ ඒ වගේම තමයි සමහර කතා බස්සලට සමහර වෙවිලා විවිධ අදහස් දානවා එතකොට අර කතා බහ උපවත් වීමක් ඒ කතා බහ නැත්තම් සිද්ධ වීමක් කියන අදහස ඒකෙන් එනවා ගම්වතුර කාලයට වතුර දමනවා යන වාරයේදී මේ පාර ගම්වතුර හරි සැරයි මේ ගොඩක් වතුර දානවා යයි කිසිලෙක් කියයි එයින් අදහස් කරන්නේ මේ ගොඩටත් වතුර දලා එන බව ගම්වතුර කාලෙට ගංගා ඇලදොල පිරිර වතුර දෝරේ ගලාගෙන යන එකට අපි කියනවා ගම්වතුර ගලනවා කියලා මේ පාර ගම්වතුර හරිම සැරයි ගම්වතුර ගලනකොට ඒ ගම්වතුර සැඩ පාරක්සේ ඉතා සැරින් ගලාගෙන යනවා මෙගොඩක් වතුර දානවා යයි කිසිවෙක් කියනවා කියන්නේ එකෙන් අදහස් කරන්නේ ඒගොඩ විතරක් නෙමේ මෙගොඩක් වතුර ගලාගෙන එන බව වැව වතුර වානට උඩින් වැවක වාන් දොරට කියලා කියන මේ වාන් දොරට වලට උඩින් වතුර දාන එකට කියනවා වැව වාන් දානවා කියලා දැන් මේ දානවා කියන වචනේ අපිට මෙතෙක් අපි විවිධ වචනත් එක්ක සම්බන්ධ කරමින් විවිධ විවිධ වෙනස් වෙනස් අර්ථයන්ට සම්බන්ධ කරා. ඒ වගේම අපි මීළඟට යන්නේ මේ දානවා කියන වචනේ යොදමින් වෙනත් අදහසක් ගෙන දෙන ආකාරය කියන්නේ. ලිපිට මෙන්න ඇවිදින ගින්නටද පිදුරු දාන්නට සමාන වපන්නේ. අපි ලිපිට වගේම ඇවිදින ගින්නටත් පිදුරු දැම්මොත් ඒ ගින්න ගොඩාක් වේගෙන් ඇවිලා යනවා ඒක පදනම් කරගෙන පස්සා පිරුලක් ඇදලා තියෙනවා ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගේ යන පිරුලින් අදහස් කරන්නේ දැනටම උග්‍ර වෙලා තියෙන ප්‍රශ්න තව තවත් උග්‍ර කිරීමයි බෙහෙත් දාන්නේ අපි දන්නා තුවාලයක තෙල් දාන්නේ ඉසරත් තෙල් දානවා අපි මොන හරි කෑමක් හදනකොට ඒ කෑමට තාච්චියට තෙල් දානවා ඒ වගේම ඉස කුඩිච්චිය දාන්නේ හිසේ අමාරුව නැති කරගන්න. ඉස කුඩිච්චි දානවා කියලා කියන්නේ දරුවනේ මොළය සිසිල් වීමට හිසේ ගල්වන සිසිල් ඖෂධීය ආලේපය. දැන් බලන්න මෙතන දානවා කියන අර්ථේ වෙනස් ආකාර තුනකට තිබුණා. බෙහෙත් දානවා කියන්නේ එක තියා. තෙල් දානවා කියන්නේ තව එක. ඉසකුණිචි දානවා කියන්නේ තවත් අර්ථයක්. දැන් දානවා කියන අර්ථය වෙනස් වෙන ආකාරය බලන්න පොඩ්ඩක්. දැන් අපි දැන් පාරට තාර දානවා. පැලවලට පෝර දානවා. පාත්ති වලට පමණක් නොවේ සමහර කතා බස් වලටද පෝර දමන්න සූදානමින් ඉන්නවා. ඒ කියන්නේ කතා බහ තව තවත් ඒ ඇති වෙන කතා බහ අවුල් කරන්න වචනේ එක්කගෙනකට අපි කියනවා පොහොර දානවා කියලා. ඒ වගේම තමයි අපි වගාවකට පොහොර දානකොට පොහොර දාන්න කලින් කාණු කපනවා. සාමාන්‍යයෙන් පොඩි වගා වගේ වගාවන් වලදී ඒ පොහොර දාන්න දරුවනේ කාණු කපනවා. දැන් එතනදී කාණු දානවා කියන අදහස තියෙනවා. එතකොට එතනදී කරන්නේ කාණු කැපීම. දැන් තපාරට තාර දාන්නේ තව අදහසක්. පළවෙන පොහොර දැමීමේ තවත් අදහසක්. කතා බහක් අවුල් කරන්න වචන කිරීම පොහොර දාන්න යනවා කියන එකෙන් තවත් අදහසක් කියනවා. කාන් දානවා කියන එකෙන් තවත් අදහසක්. බලන්න මේ දානවා කියන වචනේ වෙනස් විදිහට භාවිතා වෙන ආකාරය. පත්‍රේ දානවා යයි කීමෙන් අදහස් කරන්නේ පත්‍රේ පළ කරනවා කියන එක. පත්‍රේ දානවා කියලා කියන්නේ පත්‍රේ මහයෝධයක් පළ කරනවා කියන අදහස. පත්‍රේ දැන්වීම පළ කිරීම කියනවා දැන්වීමක් දානවා කියන. සමහරුන්ට රහසක් කී විට ඒ පත්‍රේ දැම්මාට වැඩි යහපන්නේ. සමහර අය අපි මොකක් හරි කිව්වම ඒක පත්‍රේ දැම්මා වගේ සුළු වෙනවක් තුල ගම පුරාම පැතිරෙනවා. අපි ඒකට කියනවා පත්‍රේ දානවා වගේ කියලා.
පත්‍රේදාන සමහර දැන්වීම් වලට ඉල්ලුම් පත්‍ර දාන්න විශේෂයෙන්ම රැකියා දැන්වීම් විවාහ මංගල්‍ය දැන්වීම් ඒ වගේ දේවල් වලට මිනිස්සු බලාගෙන ඉන්නේ පුන පුනා බලන් ඉන්නවා දැන් මේ ඉල්ලුම් පත්‍ර දාන්න එතකොට එතන දානවා කියන අදහස බලන්න පත්‍රේ පළ කරනවා කියන එක එකක් ඒ වගේ පත්‍රේ දැන්වීමක් දානවා කියන එක තව එකක් යම ගම පුරා ප්‍රචාරය කරනවා කියන එක පළ කරන් අදහස් කරන්න දානවා කියන පදෙනි ඒ වගේම පත්‍රේ තියෙන දැන්වීමකට ඉල්ලුම් පත්‍ර දානවා කියන අදහස පළ කරන්න තවත් විදිහට දානවා කියන අර්ථය විවිධ අදහසින් අපේ වාත්මාලාව පෝෂණය කරන නැත්නම් අලංකාර කරන්නේ අදහස් දක්වන්න යොදා ගන්න ආකාරය යම ආරම්භ කරනවා කියන අර්ථය ගන්න දානවා කියන වචනේ ගන්න අපි දන්නවා දැන් අලුතින් කඩයක් දාන්නට හෝ සාප්පුවක් දාන්නට සිතන විට ඒ කියන්නේ අලුතින් කඩයක් දානවා සාප්පුවක් දානවා කියන අදහස අඟවන්න අපි දානවා කියන වචනේ යොදමු දැන් අලුතින් කඩයක් සාප්පුවක් දැම්මම ඒ කඩේට සාප්පුවට මිනිස්සු ආකර්ෂණය කරගන්න හොඳට ලයිට් දාන්න ඕන එහෙනම් එතන ලයිට් දානවා කියන එක තවත් අදහස කඩයක් දානවා සාප්පුවක් දානවා ලයිට් දානවා කියන මේ අදහසේ කිනකට වෙනස් විදිහට තමයි මේ දානවා කියන වචනේ අර්ථවත් වෙන්නේ යමක් පවත්වාගෙනවා යනවා කියන අර්ථයකට දානවා කියන වචනේ පාවිච්චි කරනවා දැන් පාටියක් දානවා දැන් එතන ඒ කියන්නේ පාටියක් පවත්වගෙන යනවා කියන අදහසක් තමයි පාටියක් දානවා කියලා කියන්නේ සමහර පරිගත්ත දවසේ ඉඳන්ම සීට්ටු දානවා දැන් පරිගත්ත දවසේ ඉඳන් සීට්ටුවක් එදා ඉඳන් සීට්ටුවක් දාගෙන යනවා කියන අදහස නැත්නම් සීට්ටුවක් පවත්වාගෙනවා යනවා කියන අදහසක් තමයි මෙතන සීට්ටු දානවා කියන්නේ සමහර මිනිස්සු අතර මතයක් තියෙනවා මේ බැංකු පොත්වල සල්ලි දානවට වඩා සීට්ටු දාන එක ලාභදායකයි. ඒ නිසා සමහර අය පුරුදු වෙලා තියෙනවා පඩිගත් දවසේ නම් සීට්ටුවක් දාන්න පුරුදු වෙච්ච අයත් ඉන්නවා. පළඳිනවා යන අර්ථය දීමටද දානවා කියන වචනේ යොදනවා. දැන් බලන්න මෙතන පළඳිනවා කියන අර්ථයට දානවා කියන වචනේ යොදනවා. සපත්තු දාන, මේස් දාන, කණ්ණාඩි දාන ඒකෙන් අදහස් කරන්නේ සපත්තු දෙක පළඳිනවා මේස් දෙක පළඳිනවා කණ්ණාඩි දෙක පළඳිනවා කියන අදහස. කෝට් එකක් දාලා ටයි එකක් දාලා දරුවනේ සෙරෙප් කුට්ටම ගැලපෙන්නේ නැහැ. එහෙනම් කෝට් එකක් දාලා ටයි එකක් දාලා මේස් දාලා සපත්තු දාන එක තමයි ගැලපෙන්නේ. දැන් බලන්න මෙතන දානවා කියන අදහස අපිට පැහැදිලි කරන්න මේ පළඳිනවා කියන අදහස පැහැදිලි කරන්න දානවා කියන වචනේ යෙදෙන ඇති. හින්දාගිය දානවා යනු ගොඩාක් බියටපත් වීම. දැන් සොරකමක් කරපු හොරෙකුට පොලිස් නිලධාරියෙක් දැක්කම හින්දාගිය දාන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද දන්නවද දුවේ පුතේ? හොරාගීත දන්නවා මම හොරකමක් කළා. දැන් ඉස්සරහට එන්නේ පොලිස් නිලධාරියෙක් මේ පොලිස් නිලධාරියා මාව අඳුනගනීද මාව අල්ලගනීද කියන බිය නිසා මෙයාට හීන් දාඩිය දාන ඒ කියන්නේ මෙයා හොදටම බියටපත් වෙනවා කියන අදහස. සෙල්ලම් කරනවා කියන අදහස අඳවන්නත් මේ දානවා කියන වචනේ පාවිච්චි කරනවා. අපි දන්නවා අවුරුදු කාලෙට ළමයි හරිය කැමති පංච ක්‍රීඩාවට. පංච දානවා කියලා කියනවා. ඒ කියන්නේ පංච ක්‍රීඩාවේ සෙල්ලම් කරනවා කියන අදහස. එතකොට මේ උඩරට පළාත්වල මේ පංච ක්‍රීඩාවන් දුන්නන්නේ 12 දානවා කියන. එහෙමත් නැත්නම් බෙල්ල දානවා කියන. මේ බෙල්ල කියන සතා ඉන්නේ මුහුදේ. මේ සතා මැරුණාට පස්සේ මුහුදු රළත් එක්ක මේ බෙල්ල කියන සතාගේ කටුව මුහුදු රළත් එක්ක වෙරළට ගහගෙන එනවා. මේ වෙරළෙන් තමයි මේ බෙල්ල කියන සතාගේ මේ පංච දාන ගන්න බෙල්ල කියන සතාගේ කටුව අපි හොයාගන්නේ. සමහර අසනීපේ ඇදීගෙන එනකොට දාඩිය දානවා හොඳට සෙම දානවා. දැන් අපි දන්නෝ දරුවනේ අපිට ක්ලාන්තයක් ඇදුන ඇදීගෙන එනකොට ඇඟ පණ නැති වෙලා දාඩිය දාලා සීතල වෙලා අපිට ක්ලාන්තය ඇදෙනවා. අන්න අපිට ක්ලාන්තය කියන රෝගේ සෑදීමට කලින් මොකද උනේ? දාඩිය දැම්මා. අපි දන්නෝ නිමැස්පුවේ කියන රෝගය ඇදීගෙන එනකොට ඒ වගේම ඇඟ
පණවැතිලා සෙම දාලා ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා. ඒ විදිහට විවිධ රෝගවලදී මේ අපි දානවා කියන වචනේ පාවිච්චි කරනවා. මේ අයින් එකම වචනය, ඒ කියන්නේ මේ දානවා කියන එකම වචනය විවිධ අර්ථයෙන් යෙදෙන අවස්ථා එදිනෙදා අපි පාවිච්චි කරන විවාහාරයේදී කියන අපි එදිනෙදා අපි භාවිතා කරන අවස්ථාවලදී අපිට අඳුන ගන්න පුළුවන්. දැන් අපි මේ දානවා කියන වචනේ අවස්ථා කිහිපයකින් මේ පාවිච්චි කරනවා. ලියුමක් දානවා, කානු දානවා, වතුර දානවා, සාක්කුවට අත දානවා, මිනියක් වල දානවා, කට දානවා, කොට දානවා, වතුර දානවා, මාළි වතුර දානවා, ඇවිලෙන දින්නට පිදුරු දානවා, බෙහෙත් දානවා, තෙල් දානවා, ඉස කුඩිච්චි දානවා, පොහොර දානවා, කානු දානවා, පත්තරේ දානවා, ඉල්ලුම් පත්‍ර දානවා, දැන්වීම් දානවා, ලයිට් දානවා, සාප්පු දානවා, සීටු දානවා, පාටි දානවා, මේස් දානවා, කණ්ණාඩි දානවා, හීන්දාඩිය දානවා, පංච දානවා. මේ විදිහට මේ දානවා කියන වචනේ මේ සෑම අවස්ථාවකදීම වෙනස් අර්ථයක් තමයි, එකිනෙකට වෙනස් අර්ථයක් තමයි දීන්නේ. දුවේ පුතේ මේ පාඩම අවසානයේ තියෙනවා අවබෝධය කියලා කොටසක්. පාඩම කියවලා තමයි අවබෝධයට අපි උත්තර ලියන්නේ. දකුණු පළාත් විවාහාරයේ දේවායන වචනයෙන් අදහස් කරන්නේ කොහොමද? දකුණු පළාතේ විවාහාරයේ කියන්නේ භාවිතා වෙන දේව කියන වචනයෙන් අදහස් වන්නේ දරුවනේ දැම්ම කියන අදහස. වන්දනා යන්නේ අදහස් කරන්නේ කොහොමද? වන්දනා කියලා කියන්නේ වැවක වතුර වානෙට උඩින් දානවා කියන එක. වානෙට උඩින් පිටවීම නැත්තම් උග්‍ර වී ඇති ප්‍රශ්නයක් තව තවත් උග්‍ර කරන අවස්ථාවක් සඳහා යෙදී ඇති පස්තා පිරුල සඳහන් කරන්න. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ හීන්දාඩිය දානවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? බියටපත් වීම, 12 දැනීම උඩරට ප්‍රදේශයේ හඳුන්වන්නේ කෙසේද? 12 දානවා හෝ බෙල්ල දානවා පහත සඳහන් කොටසේ යෙදුමින් දෙන අදහස ආ කොටසින් තෝරන්න. හීන්දාගිය දැම්ම, හීන්දාගිය දැම්ම කියන එක ආ කොටසේ මහද්දියට පත්වීම. අහසේ මාලිගා තනනවා ආ කොටසෙන් ඉටු කරගත නොහැකි දේ සිටීම. අබමල් රේණුවක් ඉතා ස්වල්පයක් ඇඟ දේර ගන්නවා. වගකීම මගහැර යෑම මුරුංග අත්තේ තියනවා. පමණ ඉක්මවා වර්ණනා කිරීම. පහත සඳහන් පස්තා පිරුල්වල හිස්තැන්න සුදුසු වචනය වරහන් තුළින් තෝරා ලියන්නේ. නරියා හිස්තැන තිත්තයි කිව්වා වගේ. නරියා මිදි තිත්තයි කිව්වා වගේ. කට නිසා හිස්තැනක් නැහුණා වගේ. කට නිසා ඉබ්බ නැවුණා වගේ. මහදැල මුත්තගේ හිස්තැනක් වගේ. මහදැල මුත්තගේ නුවණ වගේ. රයිගමයයි හිස්තැනක් වගේ. රයිගමයයි ගම්බලයයි වගේ. ගඟට හිස්තැනක් කැපුවා වගේ. ගඟට ඉනි කැපුවා වගේ. තෙරුවන් සරණයි. අදට මම නවතිනවා. තවත් දවසක අපි එක් වෙන අදහසින්.